नमो तत् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अलुत् धर्म कोट्ठासेकटयि अपि इन्ने किहिपवतावक्म मतक् कला इगेन गन्नकोट लबपु अध्यक्षीम सह उगन्नकोट शिष्येन्गे तत्त्वयन् सलकला शिष्य स्वामीन् वहन्सेलागे तत्त्वयन् सलकला पशुगिय पाड़ पीलिबंद पूर्ण अधीक्षण पशुपरमाश्यन वग अभिधर्मी अमारोक्यान प्रधानम हेतु मतक त्यागा नट यां प्रमण कटहारी कम्यलिक सह हितांड तीन काम्यलिक हितांड काम्यली मुनोत् मेकिसराट अंड बे සමහරලා අපි ඉගෙන ගන්නකොට ඔය අභිධර්ම කරුණු සමහර තැන්වලදී දැන් ගුරු ස්වාමීන් වහන්සේ උගන්වන එක උගන්වනවා කිසි අඩුවක් නැහැ. නමුත් ඒ කරුණු අපේ කරගන්න මගේ කරගන්න අපි හුඟක් වෙහෙසෙන්න වෙනවා. එම නිසා සමහරලාට මම අධ්‍යක්ීමෙන් ඔබට කියන්නම් රෑ 10ට විතර වාගේ අභිධර්ම හෙට කරන්න තියෙන පාඩම සහ අද කරපු පාඩම ගුරු ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව සමාවලට හිතන්න ගියාට පස්සේ 12 1 2 වෙනකල් කාලය ගෙවිලා පොරලෝසව දිහා බලන කොටයි විලා මතක් වෙන්නේ වෙලා යනවා තේරෙන්නේ නෑ. ඉතින් ඒ විදිහට ධර්මයේ මනසට හුරු පුරුදු කර ගන්නට ඕන. ඒ හුරු පුරුදු කරලා ගන්නකොට මූලිකත්වයේ දෙන්නට නෑ මේ වැඩේට. එහෙම වුණොත් තමයි මේකේ සැලකිය යුතු දැන් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙන එක නැවත නැවතත් කියනවා. මොකද ධර්මයේ උගන්වනවා කියලා ඔබට තේරෙන්න කියලා පුළුවන් තරම් බාහිර දේවල් කියලා 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 කොලොප්පම් කරලා හරියන්නේ නැහැ. මේක මිල කළ නොහැකි අමිල ධර්මය. ධර්මයේ ඉගෙන ගන්න ධර්මානුකූලව සකස් වෙන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ඉගෙන ගන්නයි මේ ලෑස්ති වෙන්නේ කියන අදහස පමණක්ම තියාගෙන අනිත් ඔක්කොම දැ අමතක කරලා මොහොතකට හරි මේ වැරිට බහින්න ඕනේ. එහෙම නැති වුණොත් කවදාකවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මනස අවනත කර ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ නැමයි. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට තියෙන ලොකු ලාභයක් තමයි අර කෙලෙස් එක්ක එච්චර ඔට්ටු නොවි කෙලෙස් මනසට කිට්ටු වෙන ගති අඩු වෙනවා. එමෙන්ම වැඩිපුර බරකුත් නොගෙන සහැල්ලුවෙන් තමන්ට ප්‍රතිපත්ති යන්නට පුළුවන්. නැත්තම් සමහරවිට දැන් කුසලයේ කරනවා කියලා හරි දැඩිව ගන්නවනේ. දැඩිව කුසල් කරන එක හොඳයි. නමුත් කුසලයේ කරන්නට ඕනේ කියලා දැඩිව ගන්නවා. ඒ වගේම සුළු දෙයක් අඩුපාඩුවක් වුණාට පස්සේ පසුතැවෙනවා. ඒකේ එල්ලිලා ඉන්නවා. ඒ නිසා ඒව හොඳ නැහැනේ. ඒ නිසා ඒ විදිහට සහැල්ලුවෙන් නමුත් ධර්මාර්ගයේ වැඩිපුර ගණන් ගන්න නැතුව වැරදිච්ච තැන වැඩිපුර ගණන් ගන්නෙත් නැහැ. හරි ගිය තැන ගණන් අරගෙන ඒකම දැන් ආයෙත් ලැබෙයි කියලා එහෙම කෘෂ්ණාවෙන් බලාපොරොත්තු තියන්නෙත් නැහැ. ඒ නිසා ඒ සැහැල්ලුවේ යන්නට අවශ්‍ය කරනවා තමන් දැන් යන පාර හරි කියලා සෑහීමක් ලැබිලා හොඳ ධර්මඥානයක් ලැබිලා යන්නට. එතකොට අද මේක ප්‍රශ්නෙකොත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට උත්තර දෙන්න මොකද අලුත් කොටසකට ප්‍රවේශ වෙන නිසා කාමාවචර සෝබන සිත්තියේ දෙන චෛතසික යන පාඩමේ 90 වෙනි පිටුවේ විරති වියතික්‍රමණය කළ යුතු වස්තු අරමුණු කොට ඇත්තේය ලෙස ඇත. මෙහි වියතික්‍රමණ යන්න පැහැදිලි කරන්න. අහලා තියෙනවා නේද? කෙලෙස් වැඩ කරන අවස්ථා කීපයක්. ව්‍යතික්‍රමණ අවස්ථාව උට්ටාන අවස්ථාව ආදී වශයෙන් කෙලෙස් ව්‍යතික්‍රමණය කරනවා කියලා කියන්නේ හිතේ පහළ වෙච්ච රාගාදී කෙලෙසුන් වලට අනුකූලව කයින් වචනයෙන් ප්‍රාණඝාත මුසාවාදාදී කිරීම. සීලයෙන් කරන්නේ ව්‍යතික්‍රමණ අවස්ථාව පාලනය කිරීම. කයින් වචනයෙන් සිද්ධ වෙන ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී මට්ටම පාලනය කිරීමනේ සීලයෙන් කරන්නේ. සමාධියෙන් කරන්නේ ධ්‍යාන මට්ටමේදී කෙරේ උට්ටාන අවස්ථාව.
රාගාදී කෙලෙසුන් හිතේ මතුවෙලා තියෙනවා. ඒ මතුවෙන මට්ටමත් මතුවෙන්ට දෙන්නේ නැතුව රකින්න එක. ප්‍රතික්‍රමණ අවස්ථාවේදී හිතේ කෙලෙස් ඇති වෙලා පමණක් නෙමෙයි ඒ කෙලෙසේට අනුකූලව කය වචනේ මෙහෙවනවා. සමුට්ඨාන අවස්ථාව උට්ඨාන අවස්ථාව ගත්තාට පස්සේ උට්ඨාන අවස්ථාවට දෙන්නේ නැහැ. කුසල් හිතක ධාන මට්ටමට පත් කරගෙන ඉන්නවා. ව්‍යතික්‍රමණ අවස්ථාවට එන්න නොදෙන මට්ටමට කියන්නේ තදංග වශයෙන්. ඒ ඒ කුසලයේ යෙදීම වශයෙන් ඒ ඒ ශික්ෂාපදයේ නොමයික්ම වීම වශයෙන් සහ ඒකේ චාරිත්‍ර කොටස කිරීම වශයෙන් අභේදාන යහපත් වචන පාවිච්චි කිරීම ආදී වශයෙන් ඒකට තදංග වශයෙන් කෙලෙස් යටපත් ව්‍යතික්‍රමණ අවස්ථාවට නොයෙම ඒ දෙක මතක තියාගන්න තදංග වශයෙන් යටපත් කරගෙන ඉන්නවා කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ ඒක තමයි ව්‍යතික්‍රමණ අවස්ථාව ජය ගන්නවා කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට නැගී සිටින අවස්ථාව කෙලෙස් මනසේ පමණයි කය වචනේ හරහා ක්‍රියාත්මක වෙන මට්ටමට එන්නේ උට්ටාන අවස්ථාව නැගිටින අවස්ථාවට ඉඩ දෙන්නේ නැහැ ඒකට කියනවා විස්කම්බණ ප්‍රහාණය කියලා. කෙලස් විස්කම්බණ ප්‍රහාණය දුර්වල කිරීම. ඊළඟ අවස්ථාව අනුශේ වශයෙන් තියෙන. දැන් මතුවලා නැහැ හොඳයි හිත. නමුත් ආය අරමුණක් ආවට පස්සේ රාගාදී කෙලසුන් මතුවෙනවා. අන්න ඒ අවස්ථාවට කියන අනුශේ අවස්ථාව. අනුශේ අවස්ථාව නැති කරනවා කියලා කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග පිළිවෙලින් ප්‍රහාණය කිරීම නිසා ඒ වචන යුගලයේ මතක තියාගන්න. තදංග ප්‍රහාණය වීතික්‍රමණ අවස්ථාව වැළකී නොකිරීමෙන්. උට්ටාන අවස්ථාව විස්කම්බන අවස්ථාව දෙකකට දෙකක් තියෙනවා. කෙලස් නැගිටින අවස්ථාව වළක්වනවා ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. අනුශය අවස්ථාව කෙලස් නැති වුණාට නිදිගත් වුණාට ආයේ මතුවෙන්නට පුළුවන්. ඒ අවස්ථාවත් මුලින කොට ආදාන එක සමුච්ඡේද ප්‍රහාණය. එතකොට තදංග ක්‍රමයට ව්‍යතික්‍රමණ අවස්ථාව පාලනය කරනවා. උට්ටාන ක්‍රමය විස්කම්බන ක්‍රමයෙන් ප්‍රහාණය කරනවා දුර්වල කරනවා. අනුශය අවස්ථාව සමුච්ඡේද ක්‍රමය. මම හිතන්නේ ඕනට වඩා උත්තරේ ලැබුණා. එතකොට අලුත් පාඩමක් කියලා පුන පුනා කිව්වා. ව්‍යතික්‍රමණ කියන වචනේ තේරුම දන්නේ නැද්ද දන්නේ? ඉක්මවනවා කියන එක. කයින් වචනේ සීලේ ඉක්මවා යනවා. අද තුන්වෙනි පාඩම. ප්‍රකීර්ණක පාදය තුන්වෙනි කොටස. මේකේ පාද තියෙනවා අභිධර්ම චන්ද්‍රිකාවේ නවයක්. පාද කියන්නේ කොටස. කොටස් නවයක් තියෙනවා. පරිච්ඡේද නවයක් තියෙනවා. ඒකේ අද තුන්වෙනි පරිච්ඡේදය. තුන්වෙනි පරිච්ඡේදය තරමක් සංකීර්ණයි. නමුත් මේ තුන්වෙනි පරිච්ඡේදය ඔබ ඉගෙන ගන්නකොට ධම්මසංගණී විභංගාදීෙහිදී ඔබට තේරෙයි අමුතුවෙන් ලොකුවට ඉගෙන ගන්න දෙයක් තමන්ට නැහැ කියලා. මෙන්න මේ අවස්ථාවන් ටික කරගෙන ගියොත් හරියට කරගෙන ගියොත් ඔබට කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකතා ධම්මා ආදී ඒ ත්‍රිකමාතිකා පද 22ක් හේතු ධම්මා න හේතු ධම්මා යනාදී වශයෙන් එන දෙකේ මාතෘකා පද 100ක් කියන දුකමාතිකා ටිකත් පහසුයි ඉතාම පහසුයි. ඒ ටික තමයි අභිධර්මයේහි මාතිකා කියලා කියන අම්මා වාගේ. මාතාවිය මාතිකා. අභිධර්මයේ ජීවය, අභිධර්මයේ සාරය, අභිධර්මයේහි වැදගත්ම කොටස සාරාංශ කොටස ඒක. එනිසා
ඒවට ඒකට එකපාරම යන්නේ නැතුව මේ පොතෙන් අත්හැලා ගන්න ඔබට ටික 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 එතෙන්ද එන්න වෙහෙසක් නොදී අමාරුවක් නැදී ඒ ටික කියලා දෙන්න. නැත්නම් මට ඔබට කෙලින්ම කියන්න පටන් ගන්න තිබුණ අභිධර්මයෙන් ධම්මසංගණි ප්‍රකරණේ. නමුත් ඒකට ගියේ නැහැ. මොකද අපි ඉගෙනගත්තු ක්‍රමය අනුව අපට තේරුණා මේක තමයි සාර්ථකම ක්‍රමය කියලා. අපි උගන්වන ක්‍රමය අනුව අපට තේරුණා මේක තමයි සාර්ථකම ක්‍රමය කියලා. ඒ නිසා මේ අවස්ථාවෙන් හොඳට ප්‍රයෝජන ගන්න. ධර්මයට පටහැනි වචනයක්වත් අපි කියන්නේ නැහැ. ඒ නිසාම සමහර ලාට ඇතම් කෙනෙකුට මිහිරි නැති වෙන්නට පුළුවන්. මිහිර හොයන්නට එපා. නිස්සාරණේ හොයන්න පාඩමට ඇතුල් වෙනවා. ඔන්න තෙපන සම්ප්‍රයුක්ත ධර්ම. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මත. සිත සමගම එකට උපදින, සිත සමගම නිරුද්ධ වෙන, එකම රූපාදී අරමුණක් හිත ගන්න අරමුණම චෛතසිකත් ගන්න, එකම චක්ෂුආදී චක්කු සෝකත ගාන ජීවහා කාය හෘදය කියන එකම වස්තුවක ඒ වෙලාවේදී පවතින ධර්මතා 52ක් අපට කීවා. චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකා මත චෛතසික 52ක් මනෝභාවයන් 52ක් මේවා පිළිබඳව ඕනෑවටත් වඩා කතා කළා. ඒ ටිකට කියනවා තෙපනස් සම්ප්‍රයුක්ත ධර්ම. සිතත් එක්කම ගන්නවා. සිතත් නාම ධර්මයක්, චෛතසිකත් නාම ධර්මයක් එකට මිශ්‍රව යෙදෙන. ඒකෝපාදාදී ධර්මතා හතර චිත්ත චෛතසික සියල්ලටම පොදු නිසා සිතත් චෛතසික 52ක් සියලටම සම්ප්‍රයුක්ත ධර්ම කියලා කියනවා. සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්නේ අර ලක්ෂණ හතරනේ. ඉතින් ඒ ලක්ෂණ හතර හිතේ චෛතසික 52ේ පවතින පොදුයි. පොත බලා ගන්න. චිත්ත පාදයේහි සිත් 90ක් හෝ 120ක් දක්වන ලද්දේය. මතකයි එසේ දැක්ුණේ තනිකර සිතම එතෙක් ප්‍රභේදයට ගිය දින්සා නොව චිත චෛතසිකයන්ගේ සම්බන්ධය අන්‍යෝන්‍ය සම්බන්ධය නිසායි. චෛතසිකවල යෙදෙන විවිධත්වය මත තමයි ඒ සිත් 89කට හරි සිත් 121කට හරි බෙදීලා ගියේ. එතකොට අවීජේ පටන් භවාග්‍රය දක්වා එම නැත්තම් ඕනම සක්වලක අනන්ත සක්වල යන්නේ ඕනම සත්වයකට උපදිනවා නම් සිතක් මේ කියන 89න් එකකට ඇතුළත් වෙනවා. මොකද ඒ මොන ක්‍රමයට වෙනස් වෙවි අරමුණු අරගෙන පහළ වුණත් මේ කියපු 89 ආකාරයකට එහා ගිහිල්ලා වැටීමක් නැහැ. රාගයේ වැඩ කරන ක්‍රම විවිධ වෙන්නට පුළුවන්. ද්වේෂයේ වැඩ කරන ක්‍රම විවිධ වෙන්නට පුළුවන්. පුද්ගලයානුව, කාලයානුව, හිතන ක්‍රමේ යානුව වෙනස් වෙන්නට පුළුවන්. කෙසේ නමුත් ඇලීම, ගැටීම කියන පොදු ධර්මතාව අනුවකට අනුව ගන්නකොට ලෝභය, ද්වේෂය, මෝහය යනාදී වශයෙන් මෙතන කියන අරමුණු දැනගන්නවා කියන අර්ථයෙන් හිත එකයි. මම ඔබට කොච්චරවත් කියවා හිත කියන්නේ යමක් දැනගන්නවා, අරමුණක් දැනගන්නවා කියන එකට බුදුරජාන් වහන්සේ දුන්න භාෂාත්මක වචනය. දැනගන්නවා කියන එකට හිත කියලා නමක් දුන්නා. විඥානය කියලා නමක් කියලා දුන්නා අපට. ඒ වගේ අපි එහෙම කියනවනේ.
සම්මුතියත් සමහර දේවල් ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි කතා කරන එකට දූරකතනය කියන්නේ. දූරකතනය. ඈත ඉඳලා කතා කරන්නට ගන්න උපකරණයට දූරකතනය කියලා කියනවා. ඒ වගේ යමක් දැනගන්නවා කියන එකට කියනවා විඥානය කියලා. ඒ ක්‍රියාවට, ඒ තත්වයට, ඒ ශක්තියට කියන්නේ විඥානය. ජලය අසාය සමූහයක යෙදුනේ නමුත් ජලය ජලයේ වශයෙන්ම ගත්කල් එකක්ම වන්නාක් මෙනි. ඒවා අතිසාරයට දෙන කසායද, ඒවා කොන්දේ අමාරුවට දෙන කසායද, ඒවා දණිස් අමාරුවට දෙන කසායද, ඒවා ඔළුවේ කැක්කුමට දෙන කසායද, ඒවා මලබද්ධයට දෙන කසායද, විවිධ රස වර්ග තියෙනට පුළුවන්. ඖෂධීය ගුණ. හැබැයි ඒට මුසු කරන දියර චිත්ත චෛතසිකවල ස්වභාවය ඔය විදිහට තමයි අපට මුලින් ගැන්වේ දැනුත් මතක් කරන්නේ එයයි. චිත්ත පාද දෙවන පාඩම එක බලන්න කියලා කියනවා. ඇත්තට ඉතින් හරියට ඕක මතක තියාගෙන ආවනම් කීප වතාවක් කියාගෙන ප්‍රශ්න වලටත් උත්තර ලියාගෙන ආවනම් මේක නිකන් එපා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රුචිකත්වය තියෙනවා නම් මේ කියනකොට අරව හිතේ මතුවලා එනවා. මොකද සංසාරේ මේවා අපි පුරුදු නොකරපු දේවල් නෙමෙයි. බලන්න චෛතස අනික තව මම එකක් කියන්නම් ඔබට. ඔබ මේ දැන් මේ ඉගෙන ගන්න කොටස් පුළුවන් නම් තව කෙනෙකුට උගන්වන්න. කාට හරි උගන්වන්න. එතකොට ඔබට ලොකු ඉතිරියක් වෙනවා. එතකොට ඔබ හොයනවානේ. පුළුවන් නම් කාට හරි කමන්නේ. උගන්වන්න. එක්කෙනෙකුට හරි කමන්නේ උගන්වන්නට. මේ උගන්වන පාඩම පාඩමක් උපරිම දෙකක් වාගෙන දවසකට කෙරෙන්නේ. තව කෙනෙකුට පුළුවන් නම් උගන්වන්න. එයාට තේරුණාද නොතේරුණාද කියන එක වැඩි හිතන්න යන්නට එපා. එයා ඉගෙන ගන්න කැමැතිද අකමැතිද කියන එක බලෙන් හරි යොමු කරගෙන උගන්වන්නට පුළුවන් නම් කොහොම හරි කියලා දෙන්න. ඒතර ඔබට එකෙන් විශාල ලාභයක් ඉතිරියක් වෙනවා. චෛතසික පාදෙහි චෛතසික දෙපනසක් දක්වන ලද්දේ මේ පළමු පාඩම ඉස්සෙල්ලා පාඩම් පිළිබඳ මේ ආවර්ජනයක් කරන්නේ. තවම හේතු පස්සය 89 89ක් සිත්ති යෙදෙන බැවින් ස්පර්ශ චෛතසික 89ක් කියලා ගන්නෙ නෑ. මොකද පස්සේ ලෝභ හිතේ දුනත්, ද්වේෂ හිතේ දුනත්, කුසල හිතේ දුනත්, විපාක හිතේ දුනත්, ක්‍රියාසිතේ දුනත් ඒකෙන් කරන්නේ අනිච්ච චිත්ත චෛතසික එකට ස්පර්ශ වෙන එක. අරමුණ ගන්නකොට ස්පර්ශ. ඔය කියන්නේ කොතඹුරු කොත්තමල්ලි. කොත්තමල්ලි කොයි කසායක දැම්මත් කොත්තමල්ලි කොත්තමල්ලිම තමයි. ඒ වගේ තමයි වේදනාදියත්. වේදනාදියත් වේදනාත් 89ක් කියන්නේ. ලෝභ හිත සැප හිතක යෙදුනත්, දුක් හිතක යෙදුනත්, උපේක්ෂා සිතක යෙදුනත් මේකෙන් කරන්නේ විඳීම. අරමුණු රසයේ විඳීම. ඇලීම් වශයෙන්, ගැටීම් වශයෙන්, මධ්‍යස්ථ වීම වශයෙන්. ඒ තුනම එක හිතක වැඩ කරන්නේ නැහැ එක වතාවේ. යම් යම් වෙලාවලදී වැඩ කරනවා. එසේ නමුත් ඒකේ ස්වභාවය තමයි විඳගන්න. අපට කීවා රාජ භෝජන රසයේ විඳගන්න රජ කෙනෙක් වාගේ කියලා වේදනාව. ප්‍රධානයි විඳීම් ලක්ෂණ. මෝහය අකුසාසි 12ම යෙදුනට මෝහය මෝස මෝහ 12ක් කියලා හඳුන්වන්නේ නැහැ. අහිරිකාදී ඒ අකුසල් පැත්ත කිව් ඉස්සලා කුසල් පැත්ත කියලා. ඉස්සරලා කුසල් පැත්ත කියලා අකුසල් පැත්ත කියලා කියනවා. ඉතින් ඔය කොයි චෛතසිකේ ගත්තත් ඒක තමයි කියන්නේ නේද? නැත් ශ්‍රද්ධා වේදුණක් කියලා සිත් සෝබණ සිත් ඔක්කොගේම ශ්‍රද්ධා 59ක් නැහැ. එකමයි. අහිරිකාදියත් මෙසේ කියලා කියනවා. අකුසාසි 12 මේ දෙනවා. නමුත් අහිරික 12ක් විදිහට ගන්නෙ ඔය කියන්නේ ශ්‍රද්ධාව එකුන් 59ක් වූ සෝබණ සිත්ති යෙදුනාට ශ්‍රද්ධා 59ක් විදියට ගන්නෙ නැහැ. සති ආදියත් ඔය විදියට දැනගන්න
කියලා කියනවා. ඊළඟට බලන්න මෙසේ 89ක් සම්ප්‍රයුක්ත සිත්‍ය දෙන සිත ස්වභාව වශයෙන් එකක අනේක සිතත් එතකොට දැනගැනීම වශයෙන් එකක් එතකොට එපමණ සම්ප්‍රයුක්ත සිත්‍ය දෙන පස්සේ සබ ඒතොර දැන් මෙතනදී අර අපට තෙපනස් කියලා කියවනේ ඒකයි මේ කියන්නේ තෙපනස් කියනකොට චෛතසික 59 න් ස්වභාවයන් තුනක් සිද්ධ කරනවා නමුත් සිත් 89 කියලා ගත්තාට පස්සේ ඔය හැම හිතකින්ම කරන්නේ දැන ගැනීම ඒ නිසා ඒ පොදුවේ දැන ගැනීම ඇලීම් වශයෙන් දැන ගැනීම ගැටීම් වශයෙන් දැන ගැනීම නොඇලීම් වශයෙන් දැන ගැනීම ආදී ලෙස එසේ නමුත් දැන ගැනීමක් ඒ නිසා සිත එකක් විදිහට ගන්නවා චෛතසික 52 විවිධයි ඒක 52ම ගන්නවා එතකොට 53යි ඒකයි මේ ඒක 50 කියලා ගත්තේ 53ක් ඒ විදිහට ගත්තර සම්ප්‍රයුක්ත ධර්ම ස්වභාව වශයෙන් 53යි චෛතසික 52යි සිත එකක් විදිහට ගන්න මේ සම්ප්‍රයුක්ත ධර්ම නම් එක්ක යෙදෙන චිත්ත චෛතසිකයෝය කියලා කියවා අර එකට ඉදීම එකම ආරමුණක් ගැනීම ආදී ලක්ෂණ හතරක් කීවේ ඒ ලක්ෂණ හතර මුලින් කීවා වගේම චිත්ත චෛතසික දෙකටම පොදු හඳුන්වා දීමක් නිසායි ඔව්හු චිත්ත පාදයේ දැක්කෝ චිත්තයන්ගේ වශයෙන් අන්න චිත්ත පාදයේ දැක්කෝ චිත්තයන්ගේ වශයෙන් සිත 89 වශයෙන් ගත්තට පස්සේ වේදනා සංග්‍රහය හේතු සංග්‍රහය කෘත්‍ය සංග්‍රහය ద్వාර සංග්‍රහය ආරම්මණ සංග්‍රහය වස්තු සංග්‍රහය කියලා සංග්‍රහ හයකට ඉදිරියට බෙදීගෙන යනවා. ඉතින් දැන් ඕක දැන් ඔබට ඕනව මතක තියාගන්නට හරි ලේසි. වේදනා හේතුතෝ කිච්ච ద్వාර ලම්බන වත්තුතෝ. අන්න සංග්‍රහය. තේරුණාද? පාළියේ තියෙන වේදනා හේතුතෝ කිච්ච ద్వාර ලම්බන වත්තුතෝ. වේදනා හේතු කිච්ච ద్వාර ආලම්බන වස්තු ඔතිනයි එනිසා ඒ වගේ පාළි ගාතාව සම්පූර්ණයෙන් කෙසේ වෙතත් මේ අවශ්‍ය කරන ටික හරි ඒ ගාතා භාගයක් හරි එක පාදයක් හරි මතකෙහි තියාගන්න වේදනා හේතුතෝ කිච්ච ద్వාර ආලම්බන වස්තුතෝ හය සංග්‍රහ හයයි ඒ චිත්තචෛතසික සංග්‍රහ කරපු ක්‍රම වේදනාදී වශයෙන් සංග්‍රහ කරන හේතු වශයෙන් සංග්‍රහ කරන ගොනු කරන පිටු කරන ඒක රාශී කරන යම් යම් කාරණා මත හොඳේ චිත්ත ඔන්න මේක ප්‍රශ්න ටිකක් අහලා ගමු බොහොම සරලයි චිත්තචෛතසික මුලුල ස්වභාව වශයෙන් ගත් කල කෙතෙක්ද 53යි කවර හුද චෛතසික 52යි චිත්තයයි 89ක් වූ සිත් දෙපනස් චෛතසික දෙපනසක වැටෙන අයුරු දක්වන්න එක පළවෙනි උත්තරෙන්න කියවුණා සම්ප්‍රයුක්ත ධර්මයන් කවරේද සිතයි චෛතසික 52යි චිත්ත චෛතසික කියන ඒවා ඔව් කී ආකාරයකින් මේ දක්වද්ද 6 ආකාරයකින් දක්වනවා සංග්‍රහසය දක්වනු වේදනා හේතු කිච්ච ద్వාර ආරම්මන වස්තු ඔන්න දැන් මේ පාඩමට ප්‍රවේශ වෙන්නේ වේදනා සංග්‍රහය දැන් අපි දානවා වේදනා මේවා ඉතා වැදගත් වෙන්නේ මොකද දැන් අපට ඔකේ ඉස්සරහට යනකොට තියෙනවානේ කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා අදුක්කම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා පීති සාගතා ධම්මා සුඛ සාගතා ධම්මා උපේක්ඛා සාගතා ධම්මා කිය කිය අපට එනවා ඉතින් ඒවට මේවා අත්වල දැන් එකපාරම කියවොත් ඒක අමාරුයි ඒ නිසා මේවා ඉගෙනගෙන යනකොට ඒ තැන්වලදී ඔබට නිකන් එහෙම අමුතු බවක් ආගන්තුක බවක් එන්නේ නැහැ මම බලන්න වේදනාව චෛතසිකයක් බව යට කියන ලද්දේය අමතකනම් බලා ගන්න කියලා කියන බලන කොච්චර පහසුව සලසලාද චෛතසික පාද දෙවෙනි පාඩමේ දෙක කොටස බලන්න කියලා කියනවා අරමුණ විඳ ගැනීමේ
ලක්ෂණයෙන් ඒ එකක්ම වුවද විඳගැනීමේ ආකාරයෙන් සුඛ වේදනාය දුක්ඛ වේදනාය අදුක්ඛම සුඛාය වේදනාය කියලා අදුක්ඛම සුඛයන උපේක්ඛා වේදනාය කියලා තුන් ආකාරයි විඳගැනීමෙන් නම් සැප වශයෙන් විඳ ගන්නවා දුක් වශයෙන් විඳ ගන්නවා අදුක්ඛම සුඛ වශයෙන් විඳ ගන්නවා හැබැයි ඒක සුඛ දුක්ඛ අදුක්ඛම කියලා අහකට දැම්මොත් විඳ ගන්නවා කියන එකෙන් පොදුයිනි තුනටම විඳ ගන්නවා සුඛ විඳ ගන්නවා දුක්ඛ විඳ ගන්නවා උපේක්ඛා විඳ ගන්නවා තේරුම් යන්නට ඕනේ අන්න බලන්න අරමුණ ඉෂ්ට වී නම් ඒ ගන්නා සිතෙහි යෙදෙන වේදනාව සුඛ වේ ඔක සඛ වේ කියලා තියෙන මුද්‍රණ දෝෂ සුඛ වේ අරමුණ ඉෂ්ට නම් අන්න බලන්න प्रिय रूपयाक नाम प्रिय शब्द यानादि वसे अरुण गंध रूप शब्द गंध रास स्पर्श धर्म अरमुण अनिष्ट वीनाम ए गन्ना सिते येदन वेदना दुख वे एत रूपादि अरमुणु हय गेटने विदियत गन्नव अप्रियव गन्नव द्वेषेन गन्नव द्वेषेन नत्वात् दुख वेदना भावन शीता दुख सागत अरमुन मध्यस्थवीन ये गन्ना सितहीदेन वेदना अदुखम सुख तदबल तुटवी मकुत ने तदबल गेटी मकुत ने लोभे अत्ने द्वेषेत ने लोभमूल सित्वल උපේක්ඛාසගත සිද්දෙන එක ඒක වෙනම කතාවක්. අදුක්ඛම සුඛ නම් සුඛත් නොවන දුක්ත් නොවන බවයි මෙදහත් බවයි. ආරම්මනේ ඉෂ්ඨානිෂ්ඨ මධ්‍යස්ථතාව ස්වභාව වශයෙන්ද විය හැක. ස්වභාව ආරම්මනේ පිළිබඳවයි පරිකල්පය අරමුණ පිළිබඳවයි. ඔන්න ඔතන හිතිය යුතු කාරණයක් තියෙනවා. ආරම්මනේ ඉෂ්ඨ අනිෂ්ඨ मध्यस्त स्वभाव स्वभाव वशेन विय हैक सामान्यं अपि ओक कथा कला अरमुणक इष्ट अनिष्ट मध्यस्त विधियत गान्ने तीक्षण प्रज्ञावाक्यति धातुन् वहांसेलागे आदि मट्टमेन उत्नेमेयि मंदबुद्धिक सतुन्गे मट्टमट उत्नेमेयि मध्यम प्रज्ञावाक् तियेन केनेकुगे मध्यस्थ मतधारी के स्वभाव आरम्भने पिली बांधवाई एक स्वभाव आरम्भने के सामान्य देशना अनुगतर से मेक मध्यस्थ आरम्भने के लगत बुद्रजान से देशना कर लती है दें एली मैतिकरण आरम्भ मुकाद के वड़ा मीटी नो वड़ा उष्ण वड़ा कोटन वड़ा सुधुन वड़ा කලු නෝ වඩා තරමාරු නෝ වඩා කුෂ නෝ අවුරුදු 16 ක විතර වයස ගෑනු ළමෙක් දකිනකොට ඒ ළමයා පිළිබඳව පිරිමි කෙනෙකුට ඇති වෙන ස්වභාවය හැඟීම ආනෙක ඉෂ්ටයි අනිත් පැත්තෙන් ගැහැණියටත් පිරිමියා පිළිබඳව ඒ විදිහට ගන්නට පුළුවන්කම තියෙනවා ඉෂ්ටයි එතකොට අන්නේ ලක්ෂණ වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් නම් අන්න දකින්නකොට ප්‍රිය භාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් එතකොට ගැටීම ඇති වෙන්නට පුළුවන්. එතකොට අපි කියමුක වඩාත්ම ඒ කියන්නේ වඩා මිටි, වඩා උස, වඩා කළු, වඩා සුදු ඒ මට්ටම් නැහැ කියලා. වඩා තරබාරු, වඩා කෘෂ නැහැ කියලා. අන්න ඒ වගේ මධ්‍යස්ථ ආරම්භය. භාග්‍යතුන් වහන්සේගේ වචනයකට සම්බන්ධ කරලම ගන්නකොට උත්තරේ නිවැරදි. එනිසා ඒ විදිහට තමයි ස්වභාවය. නමුත් පරිකල්ප වශයෙන් අරමුණ ඒ කියන්නේ එක එක්කෙනාගේ හැටි තියෙනවානේ. චරිත ගති. දැන් ඇතම් කෙනෙකුට ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට වඩා ඒ අරමුණක ගන්න ආකාරයේදී වෙනස් වෙන්නට පුළුවන්. සමහර අයට ගොඩාක් මහත කෙනෙක් එයාට ලස්සන විදිහට පේන්නට පුළුවන්. සමහර කෙනෙකුට ගොඩාක් කාල වර්ණ කෙනෙක් එයාට ලස්සන විදිහට පේන්නට පුළුවන්. අන්න එහෙම තියෙනවානේ. දැන් අපි කියනකො දැන් සාමාන්‍යයෙන් කෙස් කළුනේ ලස්සන. එතකොට දැන් කළු කෙස් තියෙන අය ඔය පාට කරන්නේ. එතකොට එයා හිතනවා ඒක ලස්සනයි කියලා.
අන්න ඒ වගේ දැන් මැදිස්ත්‍ව මතධාරිය ගත්තර පස්සේ දැන් අපි කියමු යමක් අපි දැන් සාමාන්‍ය සුදු දැන් බලන්න වාහන වාගේ ගත්තර පස්සේ සාමාන්‍ය බොහෝ කෙනෙක් සුදට කැමති හැබැයි සමහර කෙනෙක් කෝකේ දැන් සුදු අලු පාට ඊළඟට සාමාන්‍යයෙන් එහෙම වෙන්නට පුළුවන් නමුත් ඇතම් කෙනෙක් අර ඒ සාමාන්‍ය ලෝකය නොහිතන එක අමුතුම පාටකට කැමති එන්න සාමාන්‍ය හිතලා බලන්නකෝ දැන් සමහර කලාතුරකින් මුස්ලිම් පල්ලි තියන ඒ වගේ හැඩරුව ඒ වගේ ආකෘතිය සාමාන්‍යයෙන් මැදිස්තයි ඊළඟට දැන් බෞද්ධ විහාරස්ථානක් තියෙන ඒ විදිහට ඒවා සකස් කරලා තියෙන හැඩය ඒ වගේ ගාලා තියෙන ආලේපන එහෙම තියෙනවා හැබැයි බහුතරයක් ගන්න ඔබ කතෝලික පල්ලි ඒ වගේ අර විදේශීය ආభాෂයේ ලැබලා නිසා හරි ඒ වගේ අර මැදිස්ත කියන ඒ වගේ ආකෘතිය එහෙම එකාකාරයක් ගන්නවා ඒ වගේ බලන්න දැන් මේ කතෝලික පල්ලි වල ඔයගොල්ලෝ ගාලා තිනවද නිකන් මේ නිකන් තැඹිලි පාට ඈ කොළ පාට ඊළඟට රතු පාට බොහෝ සෙයින් අඩුයිනේ ඒකට බලන කෝවිල වල ගාලා තියෙන පාටවල් තමයි කෝවිල වල ගාලා තියෙන පාටවල් බලන්න අමුතුම අරුමෝසන් පාටවල් ඒතර ඒක අන්න බලන්න දැන් එතකොට දැන් අපට එහෙම ගත්තාට පස්සේ දැන් ඒ කොහොමත් ඒ අර ජාත්‍යන්තර සම්බන්ධතාවත් එක්කලා ඒවට යන සැලැස්මක් තියෙනවා කතෝලික දේවස්ථානවල එතකොට ඒවා මැදිස්ත මතධාරීන්ගේ වැඩි බහුතරය ලෝකෙ මේගොල්ලෝ නෙවෙයි ඒ නිසා එහෙම ගත්තාට පස්සේ ඒගොල්ලන්ට ඒවට මග පෙන්වීම ලැබෙනවා ඒ අනුව තමයි කෙරෙන්නේ එතකොට එතන අර මැදිස්ත මතධාරීන්ගේ මතය වැඩිපුර තීව්‍ර වෙනවා ඒකයි එතන වෙලා තියෙන්නේ දැන් විහාරස්ථානයක් හදනකොට ගොඩක් ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව කැමැති කැමැති විදිහටනේ ඒකට මූලික වශයෙන් සැලැස්මක් යනවා කියලා එහෙම නැහැනේ ඒ ගුරු කුලයෙන් හරි ඒ නිකායෙන් හරි එහෙම මොකුත් නැහැනේ දැන් බලන්න දැන් ඔය කතෝලික රටවල් වලට යනකොට ඒ හැදෙන ගොඩ නැගිලි හැම එකකම තියෙනවා ඒ වගේ තියෙන්නේ මෝස්තර කීපයක් ඒ වගේ සැලසුම් තියෙන කීපයක් ඒක රජයෙන්ම නියම කරනවා ඒවා නියම කරන්නේ කවුද අධීක්ෂණ මණ්ඩලයක් විසින් ඒ අය එතකොට ඒ කියන්නේ බුද්ධිමත් මැදිස්ත මතධාරී හිතෙන හිතෙන විදිහට කරන අය නෙවෙයි ඒ අනුසාරයෙන් තමයි ඒ මග පෙන්වීම් ටික ලැබෙන්නේ එතකොට ඒක සාර්ථක ඒ කියන්නේ මැදිස්ත මතධාරී එතකොට ඒ අනුව තමයි යන්න එක සැපදායක දුක්ඛදායක මැදිස්ත කියන මට්ටමට බෙදිලා යන්නේ. මෙතන මේ ආගම් කතාන්දරයක් නෙවෙයි මට කියන්න අවශ්‍ය කරේ. මම නිදසුණක් ගත්තා. නැතනම් දර්ශනීය ඒවානුව තෝරන්න යන්නට එපා. ආගමක සත්‍ය අසත්‍යතාව ඒවානුව තෝරන්න යන්නට එපා. නමුත් අර ක්‍රමානුකූලව සැලසුම් කරනකොට ඒ බඳු වෙනස්කම් තියෙනවා. ඔන්න බලන්න ඒ විදිහට එනිසා ඒ මේකේ කියවා අරමුණ ස්වභාවයේ ආරම්මණය පිළිබඳවයි පරිකල්පය කියලා කර විදියට ගන්න ආකාරය. ඒ නිසා ඒක දැන් අපි එහෙම ගත්තා කියලා අපි දැන් මම විහාරස්ථානයක් හදන්න කැමතිලා මම ඒකේ පාට පාට ගාලා කියලා තැඹිලි පාට ගන්නවා, කොළ පාට ගන්නවා, රතු පාට ගන්නවා. එහෙම කියවා කියලා ඒ කානුව නෙමෙයි තෝරන්නේ. මට ඉෂ්ට වුණාට ඒ මට කෙලිස් වැඩිකම නිසා ඉන්න වෙන්නේ. ඒකට තව කෙනෙකුට ඒක අප්‍රිය වෙන්නට පුළුවන්. එක ගැටෙන්නට පුළුවන්. ඒතර ඒක ගැටෙන්න ඕනෙත් නැහැ. එතකොට අපි කියමු කර විදියට සරල මැදිස්ත අදහසින් යුතුව කරාට පස්සේ බහුතරයකගේ කැමැත්ත එතන තියෙනවා. බහුතරයක් ඒකෙන් සතුටක් විඳිනවා. අන්න ඒක අන්න ඒ අනුව තමයි සැපදායක දුක්ඛදායක මැදිස්ත කියන අර පරිකල්පය කියලා කියන්නේ ඒකයි පරිකල්පය. අරමුණ පොදු ධර්මතාවයි එක එකන හිතලා ගන්න එකයි දෙකක් එතකොට. නමුත් පොදු ධර්මතාව ගන්නේ මැදිස්ත මතධාරියාගේ වශයෙන් ඒක තමයි නිවැරදි ක්‍රමය. මොකද බහුතරයකට ඒ ක්‍රමයට තමයි සැප වේදනාව, දුක්ඛ වේදනාව, මැදිස්ත වේදනාව ලැබෙන්නේ. ඒ අනුව එතනදී ගන්න මැදිස්ත මතධාරියාගේ නිගමනය අනුව තමයි තීරණය අනුව තමයි එතනදී ගන්න. පරිකල්පකයක් වෙන විදිහට ගන්නට පුළුවන් අර විදිහට. පරිකල්පේ ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් රාගාදී කෙලෙසුන් අධික වෙච්ච කෙනෙකුට සමහරලාවට එක එක දේවල් එයාට විවිධ අදහස් පහළ වෙනවා. අපි කියමු ආවා විවාහයක් කරන සමහරලාට විවාහ හත අටක් කරගෙන එහෙම එක එක විදියට තමගේ රුචිකත්වය අනුව එක එක රුචිකම් විවිධයි, භින්න රුචිකයි. අර සංස්කෘතියේ තියෙන අර
කැලේ ඉන්න ගවය අලුත් අලුත් තනකොළ හොයාගෙන යනවා කියන අන්නේ විදිය. මම තමයි තේරෙන්නට ඇති. සුඛ වේදනාය, දුක්ඛ වේදනාය, සෝමනස්ස වේදනාය, දෝමනස්ස වේදනාය, උපේක්ඛා වේදනාය කියලා පස් ආකාරයකින් බෙදලා යන ක්‍රමයකුත් තියෙනවා මේ වේදනාව. පස් ආකාරයකින් නෙමෙයි විවිධාකාරයෙන් තවත් බෙදි බෙදී අනාකාර සූත්‍ර පිටකයේ ඇතම් සූත්‍රවල සඳහන් වෙනවා. මෙහිලා සුඛ දුක්ඛ කායික වශයෙන්ද. කයහරා. එතකොට සුඛ වේදනාව සුඛ සාගත කාය විඥානය. දුක්ඛ වේදනාව දුක්ඛ සාගත කාය විඥානය. අහලා තියෙනවා. එතකොට සෝමනස්ස දෝමනස්ස මානසික වශයෙන්. හැබැයි කය හරහා මනසට ඇවිල්ලා තමයි සුඛ දුක්ඛත් ඇති වෙන්නේ. එතකොට කයෙන් වචන කයෙන් පමණක්ම සුඛ වේදනාව දුක්ඛ වේදනාව දෙන්න බෑ. මොකද හිත වැඩ කරන්නට ඕනේ, වේදනාව වැඩ කරන්නට ඕනේ. ඒ නිසා නමුත් අර කය හරහා එන නිසා සුඛ දුක්ඛ කියලා ඒ වේදනා දෙක හැඳුන්වනවා. කයේ සම්බන්ධයක් නැතුව තනිකර හිතෙන් ගන්න එක සෝමනස්ස දෝමනස්ස කියලා උපේක්ෂාව දෙපැත්තටම ගන්නවා. කය හරහා එන අරමුණකදී උපේක්ෂාව ඇති වෙනටත් පුළුවන්, නැත්නම් කෙලින්ම මනසට එන්නත් පුළුවන්කම තියෙනවා. උපේක්ෂා උභය වශයෙන් කියලා කියන්නේ ඒක තමයි. මතු දැක්වෙන චිත්ත විභාග ක්‍රමයෙන් ඒ බව පැහැදිලි වේ කියලා කියනවා. ඒතර මට මෙතනදී කියන්න තියෙන තව කාරණයක් තමයි මේකේ අනකොට පින්වතුනි අර දැන් කිසිම දෙයක් අහක දාන්න දෙයක් නෑ. අභිධර්මයේ අනකොට කිසිම තැනක එහෙම ඉවත් කරන්න කියලා දෙයක් ඇත්තේ නෑ. දැන් අපි ත්‍රිපිටක ධර්මයේ ඇතැම් තැන් තියෙනවානේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න යනකොට ඇතැම් නිෂ්ඵල ප්‍රශ්න අහපු අවස්ථා තියෙනවානේ. නිෂ්ඵල ප්‍රශ්න, වැරදි ප්‍රශ්න. දැන් ඒවා කිසිම මේ චතුරාර්ය සත්‍යයට ඒවා ගොනු කරන්න බැරි ඒවානේ. නිෂ්ඵල එක එක්කෙන ඇහලා විකාර ප්‍රශ්නාන්. සස්වතෝ ලෝකෝ අසස්වතෝ ලෝකෝ ආදී වශයෙන් ලෝකේ සදාකාලිකද, සත්වය සදාකාලිකද, නැත්නම් මරණයවත් ඉවරද යනද යනාදී වශයෙන් ඒ ප්‍රශ්නේ තියෙන වැඩක් නැති දේවල්. තව ඒ වගේ ගොඩ බොහෝ දේවල් තියෙන විකාර කතා එක එක කෙනා ඇවිල්ලා කියපුවා. බුදුරජාණන් වහන්සේවත් ශ්‍රාවකයවත් කරපු කතා නෙවෙයි. අන්න ඒ වගේ දේවල්. නමුත් දැන් අභිධර්මයට ආවට පස්සේ ඒක කෙලින්ම වචනයක්වත් ඉවත් කරන්නට නෑ තැන. මොකද සම්පූර්ණයෙන්ම පංචපාදානස්කන්ධය පිළිබඳව නාම රූප පිළිබඳව විස්තර කරන මිසක කපාහරින්ද එකක්වත් නැහැ. මොකද කාගේවත් වචන අභිධර්මයේ නැහැ. සියල්ල බුදුරජාණන් වහන්සේගේ වචනම පමණයි. කවුරත් අහපුවට උත්තර දෙනවත් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ කෙලින්ම කරපු අනුශාසනාව, ශ්‍රීමුක දේශනාව. එනිසා එක වචනයක්වත් ඉවත් කරන්නට නැහැ. එතකොට කියනවා මේ පංචවිධ වේදනාතුරින් අසවල් අසවල් වේදනාව අසවල් අසවල් සිත්ෙහි යෙදෙන්නේ ඇයි ඊට පස්සේ අපි කියලා දෙන්නම් කියලා කියනවා. දැන් අපට වේදනා චෛතසිකය ගැන කීවා. ඊළඟට සැප ඒ සිත්වල යෙදෙන චෛතසික ගැන අපට කියලා දුන්නා. දැන් අපට කියාගෙන ඊට වඩා තවත් විශේෂ විශ්ලේෂණයක්. සුඛ වේදනාව එකම සිතක ඔන්න තෝරන්නට එනවා. සුඛ වේදනාව එකම සිතක තමයි යෙදෙන්නේ. මොකද සුඛ සහගත කුසල විපාක කාය විඥානය. සුඛ සහගත කුසල විපාක කාය විඥානය මතකද? එතකොට මෙතන අපි සුඛ වේදනාව කියන එක එකම සිතක යෙදෙන කරන්නේ මොකේද? එක 12 වෙනි සිත ගන්න හදලා බලන්න. දැන් අපට අහේතුක සිද්ධ 18 විස්තර කරගෙන එනකොට උපේක්ඛා සහගත චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, දුක්ඛ සාගත කාය විඥාන, උපේක්ඛා සාගත සම්පටිච්ඡනේ, උපේක්ඛා සාගත සම්තිරණේ සිත් හතයි. ඊළඟට ඒ ක්‍රමයට 18 ගණන් ක්‍රමයට යනකොට ඊළඟට එන්නේ ආයතර විදියට කුසල විපාක පැත්තෙන් එන උපේක්ඛා සාගත චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන. එතකොට එහෙම ආවට පස්සේ 12 වෙනි සිත. එතකොට ඔබට මම කියාගෙන ආවේ ගාන හදලා බලන්න. එතකොට කුසල අහේතුක විපාක ගොඩේ උපේක්ඛා සාගත චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, සුඛ සාගත කාය විඥාන. එතකොට ඒක 12 වෙනි සිත. මොකද අතන 7යි, අකුසල විපාක 7යි,
මේකේ මේක පස්වෙනි එක. ඒතර පස්වෙනි එක හත්වෙනි සිත. කුසල විපාක පේළියට ගත්තොත් ඒ අටේ ක්‍රමයට ගත්තොත් පස්වෙනි සිත. අන්නේ සිතේ තමයි එතකොට මේ සුඛ වේදනාව මේ එකම සිතක වැඩ කරනවා කියලා කිව්වේ. ඉතින් ඔබට අමතක නම් චිත්තපාද 9 වෙනි පාඩමේ බලන්න කියලා කියනවා. ඊළඟට අපට ඔන දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාවද එකම සිතක වැඩ කරනවා. දුක්ඛ සාගත අකුසල විපාක කාය විඥානෙ. දැන් අපට මේකේ මේ අකුසල විපාක කියලා දාන්න ඕනේ නැහැ කියලාත් මුලින්මයි කියනවා. නමුත් පින්වතුනි මේ අපට මේ කරන්නේ තවත් පැහැදිලි වෙන්න මේ දාන්නේ. මොකද මේ අකුසල විපාක අහේතුකමයි. ඒකේ අමුතෙන් කියන්න දෙයක් නැහැ එතකොට. අනික දුක්ඛ සාගත කාය විඥානෙ කෙලින්ම අකුසල ගොඩේම තමයි තියෙන්නේ. නමුත් අපට වඩාත් මේ සරල කරලා පැහැදිලි කරනවා කොයි තැනකවත් පැකිලීමක් නැතුව යන්න. එතකොට දුක්ඛ වේදනාව දෙකම සිතක. එනම් දුක්ඛ සාගත අකුසල විපාක කාය විඥානේ. අකුසල විපාක තමයි ඒකේ වැඩ කරන්නේ මෙන්න මේ කියන. එතකොට දුක්ඛ වේදනාව සිත් වශයෙන් ගත්තට පස්සේ අහේතුක සිත් ගොඩේ පස්වෙනි සිත. ඇයි? උපේක්ඛා සාගත චක්කු විඥානේ, උපේක්ඛා සාගත සෝත විඥානේ, උපේක්ඛා සාගත ගාන විඥානේ, උපේක්ඛා සාගත ජීවා විඥානේ, දුක්ඛ සාගත කාය විඥානේ පස්වෙනි සිත. ඊළඟට කියනවා සුඛ දුක්ඛ කායික වශයෙන් ගන්නා ලැබැයි කීවේ මේකයි කියලා කියනවා. විතර කය හරහා එන, කයට වැදිලා එන, මනසට දැනෙන සැප අරමුණ සුඛ සාගත කාය විඥාන වශයෙන් වැඩ කරනවා. ඊළඟට කය හරහා කයට වැදිලා කාය ප්‍රසාදයට වැදිලා එන අනිෂ්ඨ ආරම්මණය මුල් කරගෙන පොට්ටබ්බ ආරම්මණය මුල් කරගෙන දුක්ඛ සාගත කාය විඥාන සිත. ඒ සිතේ වැඩ කරනවා. එතකොට දුක්ඛ වේදනා සසු චක්ෂුරාදී විපාක විඥාන අටෙහි මෙන් මෙහි වේදනාව උපේක්ඛා නොව සුඛ දුක්ඛ වීම හේතුව ඉස්සරලා කීවනේ කියලා කියනවා. මොකද්ද කීවේ? ඒක හරි ගොරෝසුයි කීවා. අපට කීව ඇස චක්ෂු ප්‍රසාද සෝත ප්‍රසාද ආදියට රූපාදී ආරම්මන ගැටීම පුළුම් පෙදක පුළුම් පෙදක් වැටි ගැටීම වාගේ කියලා. අපට මෙතනදී කීවා නමුත් කාය ප්‍රසාදයට පොට්ටබ්බ ආරම්මණය වැදීම ගලක් උඩ නැත්නම් යකඩ තලයක් උඩ පුළුම් කෑල්ලක් තියලා ඒකට කුළු ගෙඩියකින් වාගේ දෙකින් ගහනකොට අර පුළුම් කෑල්ලත් යටපත් කරගෙන පසාරු කරගෙන යට තියෙන ගලේ හරි යකඩ ලෑල්ලේ හරි වදිනවා. ඒ වගේ කියලා කිව්වා කාය ප්‍රසාදයක් කඩාගෙන කාය ප්‍රසාදයක් පසාරු කරගෙන ඇතුලේ තියෙන පඨවි තේජෝ වායෝ වලටම පොට්ටබ්බ ආරම්මණය වදිනවා කියලා. ඉතින් ඒකයි ඒක සුඛ දුක්ඛ වෙන්නේ කියන එක ඉගෙනවා මේ නැවත මතක් කිරීමක් එතනදී අපි කළේ. සෝමනස්ස වේදනාව 20ක ඔන්න දැන් ඔතන මතක් කරගන්න 62ක යෙදෙනවා. දැන් ඉතින් ඔබට මතක් කරලා ගන්නට වෙනවා දැන් සෝමනස්ස වේදනාව වැඩ කරන සිත්තික. දැන් මේකෙත් දාලා තියෙන හැබැයි තින් හැම වෙලාවෙම පොත සරණනා යන්නට එපා. මම ඔබට මේ පාඩම් කියනකොටම කීවා කොහොමද එකතු කරගන්නේ කියලා. 62ක කියලා කියනවා. කොහොමද ගන්නෙ? ඔබට හැකියාව තියෙනකොට නේ බය වෙන්නට එපා. අපි එකපාරට කොහොමද 62ක් එකතු කරන්නේ කියලා බය වෙන්නට එපා. ගන්න. ලෝභ ගොඩේ 4යි, ද්වේෂ ගොඩේ නැහැ, මෝහ ගොඩේ නැහැ. එහෙනම් අකුසල්සෙ 12ෙම තියෙන්නේ සෝමනස්සාගතසෙ 4යි. අහේතුක 18 සෝමනස්සාගත සම්තිරණේ තියෙනවා. සෝමනස්සාගත හෂ්ටෝපාදයේ තියෙනවා. 2යි 6යි. කාමසෝමන කුසල් ගොඩේ 4ක් සෝමනස්ස 4ක් උපේක්ඛා 4යි. කුස විපාක ගොඩෙත් තියෙනවා. ක්‍රියා ගොඩෙත් තියෙනවා. එතකොට 12. 12 යතන 6යි 18යි. ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කුසල් 4යි. විපාක 4යි. ක්‍රියා 4යි. 12යි. 12යි 18යි 30යි. 18යි නේද කිව්වේ? ඒ විදිහට ගන්න හදා ගන්න. ඊට පස්සේ ලෝකෝත්තර සිත්වල 22යි. එකතු වුණාට පස්සේ 62යි. ප්‍රථම ධ්‍යාන සංප්‍රයුක්ත, ද්විතීයි ධ්‍යාන සංප්‍රයුක්ත,
තෘතිය අධ්‍යාන සම්ප්‍රයුක්ත චතුර්ථ අධ්‍යාන සම්ප්‍රයුක්ත 41 ක්‍රමයක. ගතරව 32යි. ඒක අතන 30යි මෙතන 32යි 62යි. ඉතින් මතක් කළා එන්නට ඕන. මොකද අරෝපාවචර සිත් ඔක්කොම උපේක්ඛාසගතයි. ඒකෙන් එකක්වත් සෝමනස් වෙන්නේ නැත. ඕකට තමයි අපට වැදගත් වෙන්නේ දැන් අපි අහුලනකොට බලන්න අර විදිහට අකුසල් සිත් 12 අහුලා ගන්නවා. අහේතුක සිත් 18 අහුලා ගන්නවා. කාමසෝබණ සිත් 24 අහුලා ගන්නවා. මහග්ගත සිත් 27 අහුලා ගන්නවා. ලෝකෝත්තර සිත් 40 අහුලා ගන්නවා. එච්චරයි. ඒකනේ මම කියන්නේ නිතරම ධර්මය හොඳට පුරුදු කරගන්න කියලා මනසට නොහුරුණු පුරුදු නෙවෙයි සුපුරුදු කරගන්න කියලා. එතකොට ඔය බය ආරෙලා. දැන් මම මේක පාරමේ ගණන් හදාගෙන ආව නෙවෙයි. නමුත් මට අර විදිය මතක් කරනකොටම ලෝභ ගොඩේ මෙච්චරයි කියලා ගන්නවා. අකුසල් ගොඩේ මෙච්චරයි. අහේතුක ගොඩේ මෙච්චරයි. කාමසෝබන ගොඩේ මෙච්චරයි. එක පාට මතක් වෙලා එන්නට ඕන. ternary ඊළඟට බලන්නේ 62 ඉතින් මේ පල්ලෙය දාලා තියෙනවා. ඉතින් පොතේ හැම වෙලාවෙම බල බල යන්න ගියොත් වෙන පොත් කීයක් ළඟ තියාගන්නද? එනිසා හිතට මේවා තියා හිත ඇතුලේ මේක සංග්‍රහ කරගන්න, එකතු කරගන්න. එනිසා එතන කියනවා දෙසැට. ඒ කියන්නේ දෙසැට සෝමනස්ස වේදනාව සිත් දෙසැටක 62ක යෙදී. එනම් සෝමනස්සාගත කොම්ම මේකේ දාලා තියෙනවා බලා ගන්න. මම ඒක අපහු කියන්න ඕනේ. මේකේ දාලා තියෙන ක්‍රමයේ අර ලෝකෝත්තර වූ පටමාඥාන සිත් 11 ဒုတိය ඥාන සිත් 1 ලෝකෝත්තර සමග මිශ්‍ර වෙච්ච ලෝකෝත්තර සිත් එකම ගන්නවා එතකොට. ඈ ඒ කියන්නේ අර මහග්ගත ක්‍රමේ මම කියපු විදිහට වෙන්වෙන් වශයෙන් නෙමෙයි ගත්තේ. වෙන්වෙන් මම වෙන්වෙන් වශයෙන් ගත්තේ එතනදී ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන ඒ ටික ගත්තානේ මම. එතන සිත් 3 3 3 3 ගානේ ගත්තානේ. ඒක වෙනවමනේ ගත්තේ. එතන සිත් 12ක් ගත්තානේ. ඊළඟ ලෝකෝත්තර සිත් ගතරන්සේ 8 8 8 ඇරගෙන. ඉතින් ඒ 8ට 3 ගාන එකතු කරාම 11ක් එනවනේ. ඒ විදිහට ඇරගෙන තමයි මේකේ මේ තියෙන්නේ. ලෞකික ලෝකෝත්තර මිශ්‍ර කරලා. ලෞකික ලෝකෝත්තර මිශ්‍ර කරලා. ඇරගෙන තමයි මෙතන මේ අන්තිමට 11 11 ගිහිල්ලා තියෙන්නේ මේ. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යාන සිත් 11යි, ද්විතීයි අධ්‍යාන සිත් 11යි, තෘතීයි අධ්‍යාන සිත් 11යි, චතුර්ථ අධ්‍යාන සිත් 11යි කියලා අරන් තියෙන්නේ ලෞකික ලෝකෝත්තර මිශ්‍ර කරලා. වේදනාව ධානාංගයක් බැවින් සිත් මධ්‍යම පොඩු විදියට ගණන් කළ බව සලකන්න කියලා කියනවා. ඔබ ධානානුවන් සිත් 121කට බෙදිලා ගිය. ඊළඟට බලන්න දෝමනස්ස වේදනාව සිත් 2කයේදී. එනම් දෝමනස්සාගත පටික සම්පයුත්ත අකුසා සිත් 2. ඒ කියන්නේ ද්වේෂ සිත් 2 පමණයි ඒක වැඩ කරන්නේ. එතකොට අර දුක්ඛසාගත කාය විඥානේ ඔබ දන්නවා ඒක වැඩ කරන්නේ නැහැ. ද්වේෂයේ වැඩ කරන්නේ නැහැ. ඒකේ දෝමනස්ස වේදනාව කියලා නෙමෙයි ගන්නෙ දුක්ඛ වේදනාව කියලා. ඊළඟ බලන්න උපේක්ඛා වේදනාව සිත් 55කයේදී. දැන් ඉතින් අහුලන්නට ඕනේ. දැන් උපේක්ෂා වේදනාව අර විදිහට විතර 62 ඇහිලා වගේ අහුලන්න. කොහොමද අහුලන්නේ? ලෝභ ගොඩේ 4යි, ද්වේෂ ගොඩේ නැහැ, මෝහ ගොඩේ 2ම උපේක්ඛා සාගතයි 6යි. ඊළඟට අහේතුක ගොඩේ ඔබට මතකයි සුඛ දුක්ඛ කියලා දෙකක් අයින් වුණා. සෝමනස දෙකක් අයින් වෙනවා. 18න් 4ක් ගියාම 14යි. කාමසෝබන ගොඩේ කුසල් වල විපාක වල ක්‍රියා වල අට අට ආපු වගේ 4 4 4 සෝමනස. එහෙනම් 4 4 4 උපේක්ඛා. එහෙනම් එතන තියෙන්නේ 12ක් උපේක්ඛා සංගතයි. ඊළඟට රූපාවචර ධානය වලින් ගත්තාට පස්සේ ඒත් එක්ක එකතු කරලා එතන පංචම ධාන සිත් 23ම රූපාවචර කුසල විපාක ක්‍රියා පංචම ධාන සිත් 3යි. ඊළඟට ආකාසානංචයතන ආදී කුසල විපාක ක්‍රියා වශයෙන් 12යි. ලෝකෝත්තර වශයෙන් පංචම ධාන සම්ප්‍රයුක්ත වෙච්ච සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵල සිත්. ඉතින් ඒක කලවම් කරලා ගන්නවා නම් අර විදිහට අර පංචම අධ්‍යානයට 23ට දාලා අර 8ක් දාලා එකතු කරලා ගන්න. ඉච්චරයි. හැබැයි ඊට වඩා ගොඩක් ඔබට සාර්ථකයි ඔබට අර විදිය මතක තියාගන්න එක.
එම කලවම් නොකර මතක තියාගන්න එක වඩාත් සාර්ථකයි. මොකද සාර්ථකයි මොකද ඉදිරියට එන විශ්ලේෂණවලට ඒක ඉතා වැදගත් වෙනවා. මේ විදිහට 55 ගණන් හදලා ගන්නට හැකියාව තියෙන tone. ඔබ මේකයි බය වෙන්නට එපා. ඔබ නිකමට මතක් කරන්න. උපේක්ෂාගත සිත් කොව්වද කොව්වද කියලා අකුසල් ගොඩේ කොච්චරද? හේතුක ගොඩේ කොච්චරද? කාමසෝබන ගොඩේ කොච්චරද? මහාගත ගොඩේ කොච්චරද? ලෝකෝත්තර ගොඩේ කොච්චරද ගන්න. අරගෙන අන්තිමට නිකම් උත්තරය ඇවිල්ලා තියෙනවා. මේ දක්වන ලද්දේ වේදනා පංචක ක්‍රමයට. ඒ කියන්නේ පහේ සුඛ දුක්ඛ සෝමනස දෝමනස උපේක්ඛා. ත්‍රික ක්‍රමෙහි වනායේ සුඛය සෝමනසයටද දුක්ඛය දෝමනසයටද. ඒ කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා ගන්නකොට. නැත්නම් සෝමනස දෝමනස උපේක්ඛා කියලා ගන්නකොට. එතකොට සුඛය සෝමනසයට ඇතුළත් කරනවා දුක්ඛය දෝමනසයට ඇතුළත් කරනවා උපේක්ඛා වල වෙනසක් වෙන්නේ නැහැ. එතකොට වැඩි වෙන්නේ කොහමද? සුඛය සෝමනසයට ඇතුළත් වෙනදි 63ක් එතකොට සෝමනස්සහගත සිත්. එතකොට දෝමනස්සේ දුක්ඛ වේදනාවට මේ දෝමනස් වේදනාවට ඇතුළත් වෙනවා සිත් 3ක්. මොකද ද්වේෂ සිත් දෙකේ ඒ දෙකත් ඇතුළත් වෙනවා. උපේක්ඛා සිත් වල වෙනසක් වෙන්නේ නැහැ. 62 63ක් වෙනවා. 1 3ක් වෙනවා. 55 වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේක කියනවා ත්‍රික ක්‍රමයේ ධර්ම සංගණි ප්‍රකරණේ පංචක ක්‍රමය ඉන්ද්‍රිය විභංගයේ විභංග ප්‍රකරණයේ සඳහන් වෙනවා. ඉතින් අද වැඩසටහන අපි ඔතනින් සමාප්ත කරන. මොකද ඉතුරු කොටසත් මම හරිකහනික කියලා දුන්නොත් ඔබ අමාරු වැටෙනවා. ඒ නිසා ඊළඟ දවසේ මතක තියාගන්න අපි මෙතන මගේ පොතේ නම් 107 වෙනි පිටුවේ තමයි 10 ඡේදයේ තමයි අපට නැවත කියන්නට තියෙන්නේ. ඉතින් ඔය ටික හොඳට කියවලා දරාගෙන මනසට පුරුදු කරලා ප්‍රශ්න තිබුණොත් තහඬව ප්‍රශ්න මේකන නොතේරීම නෙමෙයි ඔබට තිබුණොත් ප්‍රශ්නේ ඔබට තියෙන මතක තබා ගැනීම හිතට හුරු පුරුදු වීමේ අඩුව මිසක ඒක මට කරවන්නට බෑ. ඒක කරවන්නට අවශ්‍ය නිසා තමයි මේ තරම් හෙමින් මේ තරම් අවධාරණය කරමින් මේ තරම් වටිනවා කියමින් උද්‍යෝගයේ ඇති කරවමින් ජන්ම ශක්තිය පමණක් නෙවෙයි ප්‍රතිශක්තිකරණ එන්නතු දිදීමේ යන්නේ ඒකයි. එහෙමනම් අදට වැඩසටහන සමාප්තයි. හැම දිනාටම ඔය ඇති කරගත්තු ධර්මඥානය ඔබ කරන ඔය භාවනා වැඩවලට උපකාර කරගෙන ධර්මඥානය භාවනාවක් ඥානයේ දක්වා දියුණු කරගෙන යොමු කරගෙන අනුයුක්ත කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා යෑමට ඔබට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයත් මේ ධර්මඥානයත් උපකාර වේවායි මෛත්‍රී කරනව වැඩනාතුම තෙරුවන් සරණයි.